දැන් අපි කතා කරා මේ එදිනදා ජීවිතයේ යහපැවැත්ම පවත්වා ගැනීම හරිම අත්‍යවශ්‍යයි ආඝාතයෙන් වැළකෙන්නට නම් දැන් අපි අවසානයේ වෛද්‍ය පරීක්ෂණ කරා යමුනවාට වඩා සාමාන්‍යයෙන් එදිනදා ජන ජීවිතයේ අපිට කරන්න පුළුවන් පුංචි පුංචි දේවල් තියෙනවා නේද මොනවාද ඒ දේවල් අපේ තියෙන මූලික ගැටලුවක් තමයි දැන් අපේ පවතින ජීවන රටාවත් එක්ක අපේ ආහාර ගන්න විදිහ වෙනස් වෙලා තියෙනවා අපේ ආහාර රටාව වෙනස් වෙලා තියෙනවා අපි බොහෝ දුරට කෙටි කෑම ඒ වගේම අධික තෙල් අධික ලුණු අධික සීනි භාවිතයට හුරු වෙලා තියෙනවා මේ විදිහේ තත්ත්වයක් ඒමට මූලික හේතුවක් වෙන්නේ මේ දේවල් දැන් තරුණ පරම්පරාව වගේම වැඩිහිටි පරම්පරාවත් හුඟක් දුරට අන්තර්ජාලය පාවිච්චි කරන හින්දා අපේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෝෂණ අංශයේ විශේෂ හඳුන්වා දීලා තියෙනවා ආහාර අපි ගන්න රටාව ෆුඩ් බේස් ඩයටරි ගයිඩ්ලයින්ස් කියලා ඒ කියන්නේ අපේ ලාංකික ජනතාවට අනන්‍ය වූ ආහාර ගැනීම පිළිබඳව එක පණිවිඩ මාලාවක් අපි අපි කරන්න ඕනේ විදිහ ආහාර ගැනීමේදී අපි කරන්න ඕනේ අනුගමනය කරන්න ඕනේ දේවල් ටිකක් තියෙනවා ඒ ටික ටිකක් සැකවින් පොඩ්ඩක් කිව්වොත් ඒ කියන්නේ උදාහරණ වශයෙන් දැන් අපි හුරු වෙලා තියෙනවා අධිකව සීනි යොදපු පැණිවීම වර්ග කිරි වර්ග උනත් අපි සීනි යොදපු දේවල් ගොඩක් පාවිච්චි කරනවා සාමාන්‍යයෙන් අපිට නිර්දේශ කරන්න පුළුවන් අපේ රටේ ජනතාවට සීනි තේ හැඳි 6ට වැඩිය අඩුවෙන් ගන්න ඕනේ කියලා. මේ සීනි එක ඕනෑම තැනක තියෙන්න පුළුවන්. ඇඩඩ් සුගර් කියලා අපි කියන්නේ. ඒ කියන්නේ අපි තේ එකට දාන සීනි එක වෙන්න පුළුවන්. අපි අතුරු පසට දාන දෙයකට ගන්න සීනි වෙන්න පුළුවන්. අපි වෙනත් කෑම වලට දාලා තියෙන සීනි නම් ඒ මුළු ප්‍රමාණය අපිට ගන්න පුළුවන් තේ හැඳි 6කට අඩුවෙන්. සහ ලුණු ගත්තාම ලුණු ප්‍රමාණය අපේ රටේ ලුණු භාවිතය ලුණු අව භාවිතා කිරීමක් තියෙනවා ඒ කියන්නේ හැම දෙයකටම අපි ඉතා අධික ලුණු ප්‍රමාණයක් පාවිච්චි කරනවා නමුත් අපි එක පුද්ගලයෙකුට එක දවසක් ඇතුළත පාවිච්චි කරන්න පුළුවන් ලුණු ප්‍රමාණය එක තේ හැන්දක් එහෙම නැත්නම් ග්‍රෑම් 5කට අඩු ප්‍රමාණයක් පමණයි. එතකොට අපි පස් දෙනෙක් ඉන්න පවුලක් නම් ලුණු ග්‍රෑම් 450ක පැකට් එකක් නම් අපිට දවස් 18ක් ඒ වගේ ඊට වැඩි කාලයක් පාවිච්චි කිරීම තමයි සුදුසු. මේ ලුණු දාපු අධිකව දාපු highly processed foods, ultra processed foods කියන කෑම වර්ග ඒ කියන්නේ විශේෂයෙන්ම සැකසුව ආහාර. සැකසුව ආහාර එතකොට බේකරි වලින් ලබා ගන්න ආහාර විවිධ බනිස් වර්ග, කේක් වර්ග මේ විදිහේ දේවල් වල ඒ අධිකව ලුණු තියනවා විතරක් නෙමෙයි අපි ට්‍රාන්ස් ෆැට් කියලා හඳුන්වන අහිතකර මේද වර්ගය තියෙනවා මේ ට්‍රාන්ස් ෆැට් කියන එක ගත්තොත් එහෙම මේක අපිට ගන්න සුදුසුම නැති මේද මේවා 100ට 1කට වැඩිය අඩුවෙන් තමයි අපි ගන්න ඕනේ. ඉතින් මේ දේවල් මේවා අපි ගන්න ඕනේ ඉඳ හිට පාවිච්චි කරන ආහාර මිසක් මේවා දිනපතා අපි උදේ කෑම අපේ මෙහෙමයි. ඒ වගේ රටාවකට ගියාම තමයි මේ රෝග අපිට හැදීමේ ප්‍රවණතාවය වැඩි වෙන්නේ. සාමාන්‍ය වශයෙන් අපේ නිවසක අපි එදිනෙදා හරයට ගන්න බත් පිඟාන සලකුවොත් එහෙම බත් පිඟාන ඒ අර මම කියපු ෆුඩ් බේස් ඩයටරි ගයිඩ්ලයින් එකේ මේක හොඳට විස්තර කරලා තියෙනවා. අපි ගන්න ඕන එළවලු ප්‍රමාණයක් තියෙනවා, ප්‍රෝටීන් ප්‍රභවයක් ගන්න ඕන සහ ගන්න බත් ප්‍රමාණය විශාල බත් ප්‍රමාණයක් හෝ ඒ කියන්නේ කාබෝහයිඩ්‍රේට් අඩංගු ආහාර අල වර්ග වෙන්න පුළුවන්. ඒ විදි දේවල් එහෙම ගන්න අනුමත කරන්නේ නැහැ. ඒක සාමාන්‍යයෙන් පිඟානෙන් භාගයක පමණ ප්‍රමාණයක් ඒ කියන්නේ මිලිලීටර් 200 කෝප්ප දෙකකට වැඩිය අඩු ප්‍රමාණයක් තමයි අපි ගන්න ඕනේ. ඒ වගේම එළවලු වර්ග. දවසට එළවලු වර්ග සහ පළතුරු වර්ග පහක්වත් අවම වශයෙන් ගන්න කියලා කියනවා. මේ සැඳි 3 ප්‍රමාණය. බත් එකකට සලකුවොත් මේ සැඳි 3 ප්‍රමාණ දෙකක්වත් එළවලු වර්ග ගන්න ඕනේ සහ ප්‍රෝටීන්. පිඟානෙන් 3න් එකක් ප්‍රෝටීන් වෙන්න ඕනේ. 3න් දෙකක් එළවලු වෙන්න ඕනේ. 2න් එකක් තමයි කාබෝහයිඩ්‍රේට් හෝ පිෂ්ඨය වෙන්න ඕනේ. ඉතින් ඒ විදිහේ දේවල් ටික ඕගොල්ලෝ කියවලා දැනුවත් වෙන්න පුළුවන් දැනුවත් වෙලා අපි පොඩි පොඩි වෙනස්කම් අපේ ජීවිතයට ඇති කරගෙන අපි මේක වෙනස් කරගන්න පුළුවන් දැන් අපි දුම්පානය කරන කෙනෙක් නම් විශේෂයෙන් ඉතාම අධික අවධානමක් තියෙනවා දුම්පානය කරන කෙනෙක් වුණත් අපේ සායන වලට සහභාගි වෙන්න දුම්පානය කියන එක අපි අද ඉඳලා නැවැත්තුවොත් තව අවුරුදු 5ක් යනකොට අපේ අවධානම දුම්පානය නොකළ කෙනෙකුගේ තත්ත්වයට පත් වෙනවා. දුම්පානය නවත්තපු දවසේ ඉඳලා අපේ ශරීරයේ වෙනස්කම් ඇති වෙනවා. දිගින් දිගටම වෙනස්කම් ඇති වෙලා ඒක යථා තත්ත්වයට පත් වෙනවා. මත්පැන් පානය ගැනත් කියන්න තියෙන ඒකමයි. මත්පැන් පානයත් ඉතාම අහිතකර අවධානම් සාධකයක්. එතකොට මේ වගේ වැලකී සිටින්න අපි ඒවාට අපි ඒවා කියවලා දැනුවත් වෙලා ඉන්නවට අමතරව අපි මේ සායනයට සහභාගි වෙලා අපේ සෞඛ්‍ය තත්ත්වය වැඩි දියුණු කරගෙන ආඝාතයෙන් වළකමු කියන එක තමයි කියන්නේ.